හයි සෝල්ජස් ඉතින් iPhone යස් කරන ඔගලන් හැමෝටම දන්නව ඇති Apple ඉවෙන්ට් එක ඉවරයි ඒ කියන්නේ අලුත්ම iOS version එක අපේ ෆෝන් එකට දැන් දාගන්න පුළුවන් ඉතින් මම මීට කලින්ම වීඩියෝ එකක් ගෙනාවා කොහොමද iOS 18 වල beta update එක මේකට දාගන්නේ කියලා ඉතින් මේකේ ගොඩක් කට්ටිය මේකේ beta update එක දාගෙන යද්දි ඒගොල්ලන්ට RC update එක දැනනවත් ඇවිල්ලා ඇති ඔයාලගේ ෆෝන් එකට ඒ වගේම iOS 18 වල public version එක කියන්නේ final version එක දැන් release වෙලා තියෙනවා. ඉතින් ඔයාලගේ ෆෝන් එක compatible නම් ඒ update එක ඔයාලගේ ෆෝන් එකට දැන් දාගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ update එක හැම iPhone එකකටම support කරන්නේ නැහැ. ඉතින් ඔයාලන් ගාව තියෙනවා නම් iPhone 10s එකක් එහෙම නැත්නම් ඔයාලන් ගාව iPhone 10R එකක් මේ ෆෝන් එකට සහ මීට පස්සේ ආපු ෆෝන් වලට තමයි මේක support කරන්නේ. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් iPhone 10s, 10s Max, 12, 13, 14 එහෙම නැත්නම් iPhone SE second generation iPhone SE 3rd generation මේ වගේ ෆෝන් වලට මේ update එක support කරනවා. ඉතින් ඔයගලන් දවත් මේ ෆෝන් model එකක් තියෙනවා නම් ඔයගලන්ටත් මේ iOS 18 update එක අදම දාගන්න පුළුවන් ඔයගලන්ගේ ෆෝන් එකට. ඉතින් මේක කරන්නේ කොහොමද කියලා බලන්න කලින් සිංහලට YouTube channel එක තාම subscribe කරන්න නැති කට්ටිය දැම්ම subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් මුලින්ම ඔයගලන් කරන්න ඕනේ ඔයගලන්ගේ iPhone එක 100%ක් charge කරගන්න එක. ඒ වගේම හොඳ Wi-Fi connection එකක් තියෙන්න ඕනේ මේ update එක ඔයගලන්ට download කරගන්න. ඉතින් මුලින්ම ඔයගලන් කරන්න ඕනේ ඔයගලන්ගේ ෆෝන් එකේ settings වලට යන්නේ. ඉතින් මේ ෆෝන් එකේ settings වලට ගියාට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා about phone කියන එකක්. ඉතින් මේකට ගියාට පස්සේ ඔයගලන්ගේ දැනට තියෙන latest version එක මොකක්ද කියලා පෙන්නනවා. ඉතින් මගේ ෆෝන් එකේ තියෙන්නේ iOS 17.6.1 version එක. ඉතින් සමහර වෙලාවට ඔයගලන්ගේ ෆෝන් එකේ iOS 18 beta version එක තියෙන්න පුළුවන්. දැන් අපි මේ about phone එකකින් ඔයගලන් back කරාට පස්සේ ඔයගලන් බලා ගන්න පුළුවන් පල්ලා තියෙන software updates කියලා එකක්. ඉතින් ඔයගලන් ඒක click කරාට පස්සේ ඔයගලන්ට පේන්නනවා අපේ ෆෝන් එකට එන latest update එක. ඉතින් මගේ ෆෝන් එකේ පෙන්වන්නේ iOS 17.7 version එක. ඉතින් ඔයගලන්ගේ ෆෝන් එකේ මේ update එක පෙන්වන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් මෙතන ඔයගලන්ට බලා ගන්න පුළුවන් පල්ලා iOS 18 version එක පල්ලා පෙන්වනවා. ඉතින් ඔයගලන්ට ඒක click කරාට පස්සේ iOS 18 update එක ඔයගලන්ගේ ෆෝන් එකේ මේ වගේ පෙන්වනවා. ඉතින් මගේ ෆෝන් එකේ 3.82 GB වශයෙන් තමයි මේකේ තියෙන update එකේ size එක පෙන්වන්නේ. ඉතින් ඔයගලන්ගේ ෆෝන් එකේ model එක හැටියට මේක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා කරන්න තියෙන්නේ update now කෙනේ click කරලා ඔයගලන්ගේ passcode එක enter කරාට පස්සේ මේ update එක download වෙන පටන් ගන්නවා ඔයගලන්ගේ ෆෝන් එකට. ඉතින් ඔයගලන්ගේ Wi-Fi connection එකේ speed එක අනුව මේක වෙනස් වෙනවා. මේක download වෙලා ඔයගලන්ගේ ෆෝන් එකට install වෙන්න. ඉතින් මේක සම්පූර්ණයෙන්ම download වුණාට පස්සේ මේක automatically ඔයගලන්ගේ ෆෝන් එකේ install වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඔයගලන්ගේ ෆෝන් එක automatically restart වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයගලන් කොහොමද iOS 18 ඔයගලන්ගේ iPhone එකට දාගන්න කියලා ඔයගලන් දැනගත්ත කියලා මම හිතනවා. ඉතින් iOS 18 වල තියෙන features ගැන මම වීඩියෝ එකක් ඉස්සරහට අනිවාර්යයෙන්ම අරගෙන එනවා. ඊට පස්සේ ඔයගලන්ට දැනගන්න පුළුවන් කොයි වගේ දේවල්ද මේ iOS 18 වලින් ඔයගලන්ගේ ෆෝන් එකට ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් ඔයගලන්ගේ iPhone එකට මේක දාගත්තනම් ඔයගලන්ට අඳම චෙක් කරගන්න පුළුවන් මොන වගේ ෆීචර්ස්ද මේ iOS 18 එකකින් ඔයගලන්ගේ ෆෝන් එකට හම්බ වෙන්නේ කියලා. iOS 18 වල තියෙන ගොඩක් ෆීචර්ස් හැම ෆෝන් එකකට එන්නේ නැහැ. ඉතින් ඔයගලන්ගේ ෆෝන් එකේ සමහර ෆීචර්ස් නැති වෙන්න පුළුවන්. ඉතින් ඒවත් මම ඉස්සරහ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වගේ වීඩියෝස් දෙකනම් බලන්න අනිවාර්යයෙන්ම subscribe කරන්න සිංහල ටෙක් YouTube channel එක. අපි ආයෙත් මේ වගේම වීඩියෝකින් හමුවෙමු.